වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයවිතා රන්මන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. අපේ සම බොහොම ලස්සනට රන්වන් පාටට තියාගන්න හොඳ පරිපූර්ණ පෝෂණයක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ පරිපූර්ණ පෝෂණයක් ලබා දෙනවා නම් ඒක අපේ සිරුරට හිතකර වෙන්න ඕනේ. ඒ නිසාම හොඳ නිෂ්පාදනයක් වශයෙන් අපි කතා බහ කරන්නට සූදානම් වෙනවා. බයවිටා නිෂ්පාදනයන් පිළිබඳව මේ සම්බන්ධයෙන් බොහොම හොඳින් දැනන දෙන්නෙක් එක්ක අපි කතා බහ ආරම්භ කරන්නට සූදානම් වෙනවා. වෛද්‍යමය කරුණු කාරණා පිළිබඳව එතුම බොහොම හොඳින් දන්නවා. ඒ නිසාම හිට හමුදා රෝහලේ හිටපු වෛද්‍ය දිනේෂ් විජේතුංග මහත්මයා ඉන්නවා මුලින්ම. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම නිරූපණ ශාස්ත්‍රය තුළදී අය හොඳ නමක් දිනාගෙන ඉන්න කෙනෙක් සමුද්‍ර රණතුංග. අයිබෝන්. අයිබෝන්. අපි සමුද්‍රත් එක්ක කතා කරමු. දැන් බබාගේ වයස කීය සමුද්‍ර? බබෙක් නෙවෙයි ඉන්නේ යට. බබාගේ වයස 6යි. අවුරුදු 6යි. ඒකට අවුරුදු 6යි. දැන් දැන් ගොඩක් කාලෙදී දරුවෙක් හම්බුණාට පස්සේ සාමාන්‍යයෙන් අපි දකින්නවනේ කාන්තාවකගේ ඉස්සර තිබුණු ලස්සන නැති වෙලා යනවා ටික 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 යනවා එක්කෝ කියනවා මේ බෑ අනේ බබත් එක්ක කියලා. නමුත් ඉතින් අපි එහෙම හිතන්නේ නැතුව අපි ඔබෙන් දකින්න ඔබ බොහොම හොඳ සුන්දරත්වයක්. ඒ නිසා අපිට කියන සාමාන්‍යයෙන් ඔය කියන වචන ටික අදාළ වෙනවද? හරි, මම මේ වගේ ප්‍රශ්නයක් කවදා හරි මට හම්බෙයි කියලා බලාගෙන හිටියා. මේ මොකද හේතුව මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මොකද දැන් මම පෞද්ගලික මම ගැන කතා කරොත් මම හිතනවා මම වඩාත්ම සුන්දර වුණේ මගේ දරු ප්‍රසූතියෙන් පස්සේ. මම පෞද්ගලිකව හිතන දෙයක් සහ ගොඩාක් වෙලාවට අපේ කාන්තාවෝ මාතික තරහ වෙන්න එපා මෙහෙම කියනවට තමන්ගේ සිරුරේ හැඩය නැත්නම් සමේ පැහැය මේ දේවල් දරු ප්‍රසූතියත් එක්ක නැති වුණාට පස්සේ සමහරක් වෙලාවට හරියට තමන්ව බලාගන්නේ නැතුව මේ දේවල් නැති වුණාට පස්සේ ඒගොල්ලෝ කියන්නේ මම ඉස්සර ඔයා වගේ හිටියා. ඉස්සර ඔයා වගේ කෙට්ටුයි. හැබැයි මේ බබා හම්බුනාට පස්සේ මම මහත් වෙන්න ගත්තේ. නැත්නම් ඉස්සර මම ස්කෝලේ යනකොට ස්පෝර්ට්ස් කරා. ඒකනේ මම මේ දැන් මහත් වෙලා ඉන්නේ. නැත්නම් මගේ ඔක්කොම කොණ්ඩේ ගිහිල්ලා තියෙන මේ බබාට මම ෆීඩ් කරාට පස්සේ. මං හිතන්නේ හැමෝම අර තමන්ගේ හිත රවට්ට ගන්න කියන දේවල් සහ ඒකෙන් තමන් හිතනවා ඉස්සර මම ලස්සනට හිටිය මේ බබා නිසා වුණා. හරි, දැන් ඒක නිසා ඒක හිමයි කියලා. මම හැබැයි පෞද්ගලිකව හිතන දෙයක් තමයි අපිට ඒක කවදාවත් වාසියකට පාවිච්චි කරන්න බෑ. මොකද අපි ලස්සනට ඉන්න එක මං හිතන්නේ ඒක පවුලටත් හරි වැදගත් දෙයක්. කාන්තාවක් විදිහට නිරෝගීව ලස්සනට විතරක් නෙමෙයි නිරෝගීව ලස්සනට ඉන්න එක හරි වැදගත් වෙනවා. ඉතින් තමන්ගේ හැම බලාගන්න එක, තමන්ගේ ශරීරයේ හැඩය පාලනය කරගන්න එක, තමන්ගේ හිස කෙස් නියපොතු මේ හැම දෙයක්ම එක්ක තමන්ගේ නිරෝගීව තමන්ව පවත්වාගෙන යන එක මං හිතන්නේ පවුලට ඊට පස්සේ රටටත් ලොකු ශක්තියක් වෙනවා. මොකද කාන්තාවකගෙන් රටට හම්බෙන දායකත්වය ගැන කතා කරද්දී. ඉතින් ඒක නිසා මම හිතන්නේ කවදාවත් එහෙම කියන්න බෑ ලරුව කම්මුණාට පස්සේ තමන් කැත වෙන්න පුළුවන්. ඒක මං හිතන්නේ තමන් දෙන හරිම වැරදි එක්ස්කියුස් එකක් වෙනවා. මොකද දැන් ටෙක්ලත් අම්ම කෙනෙක් ටෙක්ලත් ලස්සනට ඉන්නවා. දැන් ගොඩාක් අද වෙනකොට හැබැයි ගොඩක් දෙනෙක්ගේ හොඳ ප්‍රගතියක් අපි දකිනවා. අම්මලා ගොඩක් ලස්සනට ඉන්න උත්සාහ කරනවා. විශේෂයෙන් මේක කරන්න ඕනේ ඇත්ත. දරු ප්‍රසූතියෙන් පස්සේ අපි දරුවන්ට ෆීඩ් කරනකොට මම අවුරුදු 3ක් බබාට ෆීඩ් කරා. ඉතින් එතකොට මොකද වෙන්නේ අපිව පොඩ පොඩ දිරාපත් වෙනවා. ඒක ඇත්ත. කොණ්ඩේ වැටෙන්න ගන්නවා. සමහරක් වෙලාවට හරි පෝෂණය ලැබුණ නැත්නම් දත් වල පැහැය වෙනස් වෙන්න ගන්නවා. හම ඩ්‍රයි වෙන්න ගන්නවා. මේ දේවල් වෙනවා. හැබැයි අපි නිවැරදි ආහාර රටාවකට යොමු වෙලා හොඳ පෝෂණ අතිරේකයක්. මොකද අපි හැමදාම දන්නවා, හැමදාම කතා කරනවා, හැම වෙලෙම කෑම වේලක් අපිට අපි කොච්චර හෙල්දි ඩයට් එකට යනවා කිව්වත් ඒ සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට ඒක හෙල්දි නැහැ. මොකද අපි සමහරක් වෙලාවට ගන්න එළවලු පළතුරු මේ දේවල් ගොඩාක් රසායනික දේවල් දාලා තමයි මේව හදලා තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට සමහරක් වෙලාවට හොඳ ෆුඩ් සප්ලිමන්ට් එකක ලැබෙන වාසිය මං හිතනවා අර විදිහ ඩයට් එකටත් වඩා උඩින් හම්බෙනවා කියලා. මොකද අපි කෑවොත් කැරට් කෑවොත් ගොඩක් වෙලාවට කෙමිකල්ස් දාලා, ගෝවා කෑවොත් නැත්නම් සමහරවිට කොළ ටිකට පවා අද කෙමිකල්ස් දාලා. ඉතින් මේ විදිහට බලනකොට අපිට අනිවාර්යෙන් හොඳ පෝෂණ අතිරේකයකට යොමු වෙන්න වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ඉන්නවා නම් හැමෝටම ලස්සනට ඉන්න පුළුවන්. වෛද්‍යතුමාට එක කතා කරමු. දැන් බොහොමයක් නිෂ්පාදනවල මරයන් කොලජන් මිදියට සාරය වගේම විටමින් C බයොටින් අඩංගු වෙයි කියලා කියනවා. දැන් ඒත් එක්කම අපි ගත්තොත් එහෙම එසේනම් දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපි බයවිටා තෝරගන්න එකේ විශේෂත්වයක් තියෙනවද? මේකට විශේෂ හේතුවක් තියෙනවද? මොකද මෙහිත් එවැනි අන්තර්ගතයක් තියෙන නිසා. ඔව්, ටෙක්ල ඇත්තටම එවැනි අන්තර්ගතයක් තියෙනවා තමයි බයවිටා වලත්. හැබැයි ඊට වැඩි තව වෙනස්කමකුත් තියෙනවා. මොකද ඒ වෙනත් නිෂ්පාදන නැති දේවල් මේකේ තව අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඒ කියන දේවලුත් අපි බයවිටා වල අන්තර්ගතයි. හැබැයි නැති දේවල් කියලා මම කියන්නේ තමයි ඊවිනින් ප්‍රිම්රෝස් ඔයිල් අන්තර්ගත වෙලා නැහැ ගොඩක් නිෂ්පාදන වල. ඊටාම වැදගත් කාන්තාවකගේ ක්‍රියාකාරීත්වයට. ඒ කියන්නේ මාසුද්ධියට කලින් යම්කිසි තරුණ කාන්තාවකට ඒ වගේම
ආර්ථවේ අවසන් වෙච්ච කාන්තාවකට ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත්. මොකද හෝමෝන බැලන්ස් එකට ඉතාම අවශ්‍ය මේ පෝෂණ සංගටකයක්. ඉතින් ඒක ඊළඟට බැලුව සමාන ගොඩක් නිෂ්පාදන ග්‍රීන් ටී වගේ දේවල් අන්තර්ගත වෙලා නැහැ. ඒක ඉතාම සුවිශේෂයි. ෆයින් බාක් එක්ස්ට්‍රැක්ෂන් එක අන්තර්ගත වීම ඉතාම වැදගත්. ඊට පස්සේ විටමින් බී කාණ්ඩේ විටමින් ගත්තා. විටමින් B1 එකේ ඉඳලා විටමින් B12 දක්වා විටමින් වර්ග අන්තර්ගතයි. මේ විටමින් B12 ගැනත් විශේෂ සඳහන් කරන අපි මාංශ අනුභව කරන්න නැති අයට නොලැබෙන විටමින් එකක් තමයි විටමින් B12. ඒ කියන්නේ අපි ඒතර අනිවාර්යයෙන්ම මේ විටමින් B12 කියන එක බාහිරින් ලබා ගන්න. ඒ වගේම අපි වයස්ගත වෙනකොට සමහර අවුරුදු 50 45 50 වගේ වයස් සීමා පහු කරනකොට තමයි විටමින් B12 මුණතාවයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මාංශ අනුභව කරන්නේ නැති එක්කෙනා එයාට උණතාවය හුඟක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් බාහිරින් විටමින් B12 වගේ දේවල් ලබා ගන්න ඕනේ. එවැනි දේවලුත් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ගර්භණී කාලයේදී කාන්තාවකට අවශ්‍ය වෙන හුඟක් වෙලාවට ෆෝලික් ඇසිඩ් මේකේ අන්තර්ගත වෙනවා. අපි ගිම කාන්තාවක් දරු ප්‍රසූතිය බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒට අවශ්‍ය වෙන පෝෂණ සංගතක අන්තර්ගත ඒ වගේම ෆෝලික් ඇසිඩ් විශේෂයෙන් විටමින් B9 කියන දේ ආද කලල වර්ධනයට අවශ්‍ය නිරෝගී කියන්නේ මනස වර්ධනයට ඉතාම අත්‍යවශ්‍ය පෝෂණ සංගතද ෆෝලික් ඇසිඩ් මේක අන්තර්ගතල. ඒ පැත්තෙන් ඒක බැලුවා. ඊට අමතරව දන්නවා එසෙන්ෂල් අපි දන්නවා ඇමයිනෝ ඇසිඩ් කියලා දේවල් තියෙනවා. ඒ කියන්නේ සිරුරට අත්‍යවශ්‍ය ඇමයිනෝ ආම්ල හැබැයි සිරුර තුළදී නිෂ්පාදනය කරගන්න බෑ. එවැනි දේවල් මේක අන්තර්ගතල. උදාහරණයක් ගත්තොත් එම් එල් මිතියොනින් වගේ ඒවා. ඒ මිතියොනින් කියන සංකටයට විශේෂ හැකියාවක් තියෙනවා. කානිටින් වගේ නිෂ්පාදනය කරන ග්ලූටතයෝන් නිෂ්පාදනය කරන. ඒ කියන්නේ ඒක අපේ තියෙන ඒක සියලු ඇතුලේ තියෙන සජීවී පටක නිෂ්පාදනය කරන්න අවශ්‍ය පෝෂණය ලබා දෙන්න එම් මිතියොනින් කියන සංකටක අවශ්‍ය. ඒ වගේම ග්ලූටතයෝන් ගැන කතා කරන්න. විශේෂයෙන් මේ ග්ලූටතයෝන් වෙනද පොලේදීන කිසිම නිෂ්පාදනයක මේ ග්ලූටතයෝන් අන්තර්ගත වෙනවා. ඒ දෙයත් අපේ බයිවිටා වල අන්තර්ගතයි. ඒ වගේම බීටා කැරොටින් ගැන සඳහන් කර බීටා කැරොටින් අපි දකුණු ආසියාතික රටවල් වලට හිරු එළියෙන් ඇති වෙන බලපෑම අවම කර ගැනීමට ඊළඟට අපේ පෙනීම ලබන්නේ ප්‍රෝවිටමින් එකක් හැටියට ප්‍රෝවිටමින් ඒ නිෂ්පාදනය කිරීමට ඇතුලේ විටමින් ඒ නිෂ්පාදනයක අවශ්‍ය පෝෂණ අංගයට බීටා කැරොටින් අන්තර්ගත වීම සුවිශේෂයි. ඉතින් ඒක ඒ නිසා තමයි මම මේ හැම වෙලේම කියන්නේ වෙනත් නිෂ්පාදනයකට වඩා සුවිශේෂයි කියන්නේ බයිවිටා. ඒ වගේම අංශුමාත කණිජ සංකටකත්ව සිංක් වගේ දේවල් ඉතාම වැදගත්. ඒ කියන්නේ අපේ තියෙන ඉමුනිටි එක ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වැඩි කරන්න සිංක් ඉතාම වැදගත්. කුරුල ඇත සහිත සමකට කුරුලෑ ගතිය අඩු කර ගැනීමට සිංක් ඉතාම අත්‍යවශ්‍ය. හෝමෝන බැලන්ස් එකට සිංක් අවශ්‍යයි. කොප වගේ දේවල් ගත්තොත් එම් සමහර ගොඩක් අයගේ මේ ග්‍රේ හෙයා අපි දන්නවා ගොඩක් අය තරුණ වයසේදී ඉක්මනට ඉසගෙස් මේ සුදු වෙනවා. ඒක මැඩපවත් තියෙන මේ කොප කියන සංගතක හිතාමත ඒ දෙත් බයවිටාවල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් බලන්න මෙවැනි අන්තර්ගතයක් තියෙන නිෂ්පාදනයක් වෙළඳ පොලේ තියෙන නෑ කිසිම නිෂ්පාදනයක් නෑ. ඒකට බැලුවත් අංක එක හැටියට මම කියන්නේ දරගතනායක කියන්නම්. දැන් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නට පුළුවන්. 77.103.797 ඒ වගේම 77.103.795 මේ දුරකථන අංක ඔස්සේ ඔබට වැඩි විස්තර දැනගන්නවා වගේම ආයිෆාමෑන් නියුට්‍රා පෞද්ගලික සමාගම මායිලී ජයල කියන ලිපිනයටත් ඔබට ලියන්නට අවස්ථාව තියෙනවා. ඉතින් වැඩි විස්තර ඔබට පුළුවන්කමක් තියෙනවානේ දැනගන්නට. අපි කතා කරා සමුද්‍රත් එක්ක. දැන් සමුද්‍ර කියනවා සමුද්‍රට ඉස්සරට වැඩිය හොඳ පැහැපත් බවක් සමට ලැබුණේ බයවීටත් එක්ක කියලා. මේ නිෂ්පාදන පෙළත් එක්ක ඔබ අත්වල බැඳන් ඉන්න නිසා ඔබට ඒ සාර්ථක ඵල ලබා ගන්නට හැකි වුණා නම් කොහොමද ඒ දේවල් සිදු වුණේ සම මේ මාත්‍රාව පිළිබඳව? ඔව් මම මාත්‍රාවෙන් පටන් ගන්නම්. මම දවසට දැන් නම් ඇත්තටම එක කැප්සියුල් එකයි ටැබ්ලට් එකයි ගන්නෙ. හැබැයි අපේ ડોක්ටර් නම් හැමතිස්සෙම කියනවා පුළුවන් නම් දවසට දෙකක් ගන්න කියලා. ඒක අපි අර උදේ හවස කියන්නේ. දැන් අපි උදේ අපි එක කැප් මේ කැප්සියුල් කියන්නේ අපි මෙහෙමයි සමුද්‍ර අපි බලාපොරොත්තු වෙන මේ කැප්සියුල් එක ක්‍රියාකාරීත්වය තියෙන අපි ඒකත් සමහර පාරිභෝගිකයන්ට ඔබ කියලා දෙන්න බෑ. පාරිභෝගික නෑ මේව හේතුව මොකද දන්න? මම ඔයගේ කාලයෙන් පොඩ්ඩක් ගන්න කවන්නේ. මොකද ගොඩක් අය හිතන ඉන්න මේ හොඳ ප්‍රතිපදන් සම්පූර්ණ ආරම්භ කරනකොට හිතන මේ දවසට එක කැප්සූල් එකක් බිව්වම ඔක්කොම හරි කියලා. නෑ. මොකද හේතුව මේ කැප්සූල් එකක් සිරුරේ තියෙන යම් කිසි අපි දන්නවනේ අපේ ප්‍රතිජීවක ඖෂධයක් ගත්තොත් අපි වෛද්‍යවරු කියනවා දවසට තුන් පාරක් ගන්න කියලා කියනවා. සමහරව කියන උදේ හවස ගන්න කියලා. ඒ මොකද ඒ සිරුරේ ඒ බ්ලඩ් වල ඒ පෝෂණ සංගතක තියෙන යම් කාල සීමාවක් තියෙනවා. ඉතින් අපි බයිවිටාවල් නිෂ්පාදනය කරලා තියෙන මේක සිරුරේ තියෙන පැය 12ක් වගේ කාලයක්. දොළහඟි දිපත්තේ ආයේ නැවත කැප්සූල් එකක් ගත්තොත් තමයි මේ සිරුර තුළට ওই පෝෂණ සංගත ආයි ලැබෙන්නේ. ඒකයි අපි කියන්නේ මේක මේ උදේ හවස ගන්න කියලා. එතකොට මොකද දන්නවද? අතන අපි අර සිරුරට ලැබෙන ක්‍රියාකාරීත්වය අපි කියමු පැහැපත් වීම, තාරුණ්‍ය, ඒ හැමදේම අර ළඟා කර ගැනීම ඉතාම වේගවත්. අයි ඒකේ මාත්‍රාව තියෙන්නේ උදේ හවස ලබා ගත්තොත් තමයි. දැන් සමුද්‍ර නම් ඉතින් සුදු වෙලා ලස්සන වෙලා නේ ඉන්නේ. ඉතින් දැන් ඉතින් එකක් ගත්තොත් එයා හිතනවා ඉතින් ඇති කියලා නේ. දැන් මම ඇත්තටම මේ දැන් එකක් ගන්න හේතුව තමයි මම හිතනවා දැන් මම ගොඩක් කලාවට දැන් මට අවශ්‍ය දේ ලැබුණාට පස්සේ මට මාව මේ විදිහට පාස්තුගෙන යනවා. ඉතින් ඒක නිසා මොකද අපි එන්නම වයසටනේ යන්නේ. අපි හැමෝම වයසට යනවා. ඒක තමයි තමයි හවසටයක් ගන්න කියන්නේ. හරි උත්සාහ කරව බලමුකෝ දර්ශි දෙන විදිහට. මේ සහ අපේ අනිත් කාරණාව ගැන කතා කරද්දී මේ බයෝවිටාවල අර ડોක්ටර් කියපු අන්තර්ගතයම විතරයි
මේ කියන්නව ප්‍රතිඵල ලැබෙන්නේ මොකද අපි හැම දැන් ડોක්ටර්ත් මතක් කරා ඒක විශේෂයෙන්ම මතක් කරොත් දැන් අනිත් නිෂ්පාදන වෙළඳපොලේ බොහෝ නිෂ්පාදන තියෙනවනේ දැන් නමුත් හැම වෙලේම මොහොතින් මොහොත අලුත් දේවල් එක්කාසු කරමින් මේ ලෝකේට තාක්ෂණයේද විද්‍යාව පැත්තෙන්ද එකතු වෙන ගොඩාක් දේවල් එකතු කරගනිමින් හොඳ දේවල් අපිට ලබා දෙන්න හැම වෙලේම අයිෆා මායතනේ තමයි මම හිතන්නේ පෙරමුණ ගන්න. ඉතින් දැන් අදටවත් මම හිතන්නේ නැහැ වෙළඳපොලේ සප්ලිමන්ට්ස් තියෙනවා කියලා ෆුඩ් සප්ලිමන්ට්ස් විශේෂයෙන් බීටා කැරොටින් වගේ පෝෂණ කොටසක් අන්තර්ගත කරපු ග්ලූටතයෝන් මොකද ග්ලූටතයෝන් මම පෞද්ගලිකව දන්නවා ඔයත් දන්නවා ඇති අපි වෙන විදිහකින් ග්ලූටතයෝන් වගේ දෙයක් අපේ ශරීරයට ලබා ගන්න කියොත් ඒක අධික පිරිවැයක් දරලා තමයි ලබා ගන්න වෙන්නේ. ඉන්ජෙක්ෂන් හැටියට ලබා ගන්න ගත්තත් ඉන්ජෙක්ෂන්. ඔව් ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් එතකොට අපිට අවශ්‍ය කරන දේවල් කොයි විදිහටද මොනියම් ආකාරයෙන් අපි ලබා ගන්න ඕනේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි කියන්නේ සමුද්‍ර මෙහෙමයි දැන් ඔය බියුටි ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරලා තියෙනවානේ ඔය නික්ෂේපන වර්ග ඒ හැම දෙයකම මොනාර එකතු කරලා ග්ලූටතයින් කොහේ හරි තැනක ඇතුලක තියෙනවා ඒ මොකද දන්නවද ඒ කියන්නේ මාස්ටර් ඔක්සිඩ ඇන්ටි ඔක්සිඩන්ට් එකක් ඒ ග්ලූටතයින් නැතුව මොනම දෙයක්වත් කරන්න බෑ ඔය කියන්නේ බියුටි පැත්තේ ඒක තමයි තියෙන රහස ඉතින් ඒ දේ තමයි අපේ ස්ලිමින් ප්‍රොඩක්ට් එකක් එක තමයි මේ ග්‍රීන් ටී ගැන කතා කරේ අදටත් ගොඩක් අය කතා කරන්නේ එහෙම ග්‍රීන් ටීත් එක්කම කාණීටිනුත් තියෙනවා ස්ලිමින් එක හදන්න අපේ බයවිටාවල ඔව් ඒත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ડોක්ටර් මම කියපු ආටිකල් එකක මම දැක්කා අපේ දැනට මේ ලෝකේ හොයාගෙන තියෙන තාක්ෂණීය දේවල් හොයාගන්නවනේ හොයාගෙන තියෙන දේවල් අනුව සුන්දර වෙන්න අවශ්‍යම කරන පෝෂණ දහවල් පෝෂණ කොටස් 10 ඇතුළත ග්‍රීන් ටීත් ඉන්නවා කියලා. ඉතින් එතකොට මේ කාරණා ගැන බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඉතින් මේ දේවල් එක්කාසු කරමින් බයෝවීටා නිර්මාණය වෙන නිසාවෙන් තමයි අර කියනවා ප්‍රතිඵල දායක බව අපි හැමෝටම. ඉතින් ගොඩක් අය හිතන්නේ සමුද්‍ර මේමනේ ග්‍රීන් ටී තාන ඉන්නේ ස්ලිමින් ප්‍රොඩක්ට් එකක් කියලා හිතාන ඉන්නේ නැහැ. මොකද දන්නවද ඒක ඇවිල්ලා කොලජන්. අපේ වයස්ගත බීම පාලනය කරන්න ගොඩක් උදව් වෙනවා. මොකද කොලජන් ඩිස්ට්‍රක්ෂන් එක. ඒ කියන්නේ අපේ තියෙන කොලජන් ප්‍රමාණය වයස්ගත වෙනවා ඇඟේ තියෙන විශේෂයෙන් ඉතා වේගෙන් කොලජන් ප්‍රමාණය ඇඟේ අඩු වෙලා යනවා. ඒ කොලජන් බිඳ වැටීමේ ක්‍රියාවලිය මැඩපවත් වීමට මේ ග්‍රීන් ටී උදව් වෙනවා. ඉතින් ඔවෙනි පරමාර්ථයක් තියාගෙන තමයි අපි ඒකට ග්‍රීන් ටී එක එකතු කරලා තියෙන්නේ. ඉතින් ඔය කියපු දේවල් ටිකත් එක්ක මම හිතන්නේ ડોක්ටර්ත් ගොඩක් හොඳට පැහැදිලි කරා. අන්න ඒ කාරණාවත් එක තමයි අද වෙනකලුත් අපි බයෝවීටත් එක්ක ඉන්න නිසා මේ කියන ප්‍රතිඵල අපි හැමෝටම බලා ගන්න පුළුවන් වෙලා තියෙන හේ තියෙන අන්තර්ගත නිසා. වෛද්‍යතුමාත් එක්ක කතා කරමු. මොකද දැන් ගොඩක් කලාලි අපි දක්නවා බයවීටා මාත්‍රාව දැන් 90 කෑමට පෙරද පසුද ලබාගත යුත්තේ කියන කාරණේ පිළිබඳව ගොඩක් නිෂ්පාදන අපි සමහර කරලා දක්නවා ඖෂධ විදියටත් දක්නවා. ඒ වගේම කෑමට පෙර කියලා කියනවා. දැන් මෙහෙම ආරම්භයක් ලබා දෙන්නේ ඇයි කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ටෙක්ලා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම මේ අපිට පෝෂණ අත්‍රියකයක් කියන එක අපිට ඕන එලාග ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි පෝෂණ අත්‍රියක් කියන්නේ. අපි ඕවර් ද කවුන්ටර් ගිහලා ගන්නෙ වෛද්‍යවරයෙක්ගේ අනුමැතියක් නැතුව. ඒතර අපිට කවුද කියන්නේ කැමර ඉස්සලා ගන්නද කැමර පස්සේ ගන්නද කියලා කවුද කියන්නේ? ඒතර යම් කිසි කෙනෙක් ඇවිල්ලා පොණපුණා මාධ්‍යයකට ඇවිල්ලා කියනවා මේක කැමරට පස්සේ ගන්නයි කියලා කියනවනම් අන්න එතන පොඩි මොනහරි ගැටලුකාරී තත්ත්වයක් එතන තියෙනවා. ඒගොල්ලන්ට මොනහරි ප්‍රශ්නයක් මේක ඇතිලා තියෙනවා. ඇයි මේ කැමර පස්සේ කියන්නේ? ඒ මොකක්ද දන්නේ? ඇත්තටම මේ ප්‍රශ්නේ මොකක් නින්දා නෙවෙයි මේක සොෆ්ට් ජෙලටින් තාක්ෂණයෙන් එන්නේ නැති එක තමයි නිෂ්පාදන. විශේෂයෙන් මේ සොෆ්ට් ජෙලටින් තාක්ෂණයෙන් අපි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේවා මේ විශේෂයෙන් ඒ විනින් පිම්ප්‍රොසොල් විටමින් ඊ වගේ දේවල් එසෙන්ෂල් ෆැටි ඇසිඩ් වර්ග වගේ දේවල් අන්තර්ගතය. ඒ වගේම පයින් බාක් එක්ස්ට්‍රැක්ෂන් එක වගේ දේවල් ඒ දියර වගේනේ තියෙන එක ලික්විඩ් ෆෝම් එකේ ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ෂන් එක මිදියට සාරේ වගේ දේවල් ඒවා ඩ්‍රයි ෆෝම් එකේ නෙවෙයි ලික්විඩ් ෆෝම් එකකින් තියෙනකොට අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය ඒ වෙන්නේ දේවල් ඒ සංඝටක ලික්විඩ් ෆෝම් එකේ. ඒ කියන්නේ තියෙනකොට තමයි මේ සිරුර තුළ අවශෝෂණය කිරීමේ වේගවත් වෙන්නේ. ඒතර සමහර නිෂ්පාදන උදේ අපි කිව්ව කැප්සූල් එකක් හැටියට තිබ්බොත් ඒක තියෙනවා ග්‍රැනියුල්ස් හැටියට. ඒතර ඒක ඩ්‍රයි කරන්න ඕන. ඩ්‍රයි කරලා ඉවරලා තමයි ඒක නිෂ්පාදනය කරන්න. අපි ටැබ්ලට් ෆෝම් එකකට ගත්තොත් ඒක කොම්ප්‍රෙස් කරලා ඒක ටැබ්ලට් එකක් කරන්න ඕන. දැන් ඒක ඇතර ගැටලුකාරී තත්ත්වයක්. මොකක් ඉතා අතික පිරිවැයක් යොදන්න ඕන ඔය ඉවිනිපින් ප්‍රොසොල් වගේ දේවල් විටමින් ඊ වගේ දේවල් කොම්ප්‍රෙස් කරනවා නම්. ඉතින් ඒකේ අපිට එතනදී අපිට ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ වගේ දෙයක් ඉතා අඩු මුදලකට කොහොමද දෙන්නේ කියන කත් ඒක වෙනම ප්‍රශ්නයක්. ඉතින් ඒ කියන්නේ එතකොට ওই කියන සංගතකෝගේ අන්තර්ගත වෙලා තියෙනවද කියලා ඒක සමාන නැතුව ඇති. ඉතින් ඒ ඉඳන් ඒ වගේ ගානකට දෙන්න පුළුවන් සමහරලාට. ඉතින් ඒකයි මේ බයවීටා වගේ එක මෙච්චරම හොඳ නිෂ්පාදනයක් කියලා කියන්නේ මේ ඔක්කොම ලිපිඩ් ෆෝම් එකෙන් තියෙන්නේ. ඒතර මොකද වෙලා තියෙන්නේ මේ ආමාශය තුළට පැමිණෙනකොට අපි දන්න හැමෝම දන්නවා මේ ආමාශය තුළ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් මොනාරිදියා කැම කණ්ඩක් හදන කැම දෙයක් රස දෙයක් දැනෙනකොට
අපි හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් දෙනවා. අපි හැමදාම කන වේලාවකින් අපි 12ට 1 විතර වෙනකොට අපිට බඩගින්නේ ආවත් නැත්තත් එයාගේ ක්‍රියාවලිය සිදු කරලා. එතකොට තමයි මේ ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ බඩ දනවා මේව කරලා කියන්නේ අන්න කණ්ඩ ඕන කියලා මේ කෑ ගහගෙන ඉන්නේ. මොකද හේතුව අපි කෑවේ නැතත් කමන්නේ අපේ සුරේතුලි ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ මේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් දැන් මොකද ආහාර ජීර්ණේ පහසු කරන්න තමයි මේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් ඇත්තටම නිකුත් කරන්නේ. එතකොට අපි දැන් යම් කිසි නිෂ්පාදනයක් ලබා ගන්නකොට මේක ඇත්තටම මේ ටැබ්ලට් ෆෝම් එකේ හරි ග්‍රැනියුල් හැටියට හරි හાર્ඩ් කැප්සූල් එකක් හැටියට ලබා ගන්නකොට මේක කෙලින්ම හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් දැල නිරාවරණය වෙනවා. එතකොට ඒකේ තියෙන පෝෂණ සංගතක කියන්නේ 50%කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙනවා මේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක හැටියට. වල ක්‍රියාකාරීත්වය නිසා. එතකොට ඒ වේ ලැබෙන ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. හැබැයි සොෆ්ට් ජෙලටින් තාක්ෂණයෙන් ගැන බයිවිටා වගේ දේවල් එන්නේ මොකද සොෆ්ට් ජෙලටින් තාක්ෂණයෙන් එන්නේ ලික්විඩ් ෆෝම් එකකට. මේක ඇවිල්ලා ආමාශය තුලදී මේක පුපුරනවා. වෙච්ච ගාම මේක දියර ස්වභාවයක් තියෙන නිසා මේක ඉතාම වේගයෙන්ම බ්ලඩ් ස්ට්‍රීම් එකට කියන්නේ රුධිර ධාරාවට අවශෝෂණය කරනවා. එහෙනම් ඒ නිසා තමයි මේකේ තියෙන පෝෂණ සංගත 100%ක් සිරුරට අවශෝෂණය කරගෙන. හැබැයි මේක ටැබ්ලට් ෆෝම් එකකින් එනවා නම් යම් කිසි නිෂ්පාදනයක් ඒ වගේම මේක හાર્ඩ් කැප්සූල් එකකට හරියට මේ ග්‍රැනියුල්ස් අතරට එනවා නම් මේ ආමාශය තුලට ඇවිල්ලා තමයි මේක දිය වෙන්නේ යම් කිසි කාල සීමාවක් ගත කරනවා. එතකොට මේ දියර ඒක දිය වෙන්න ගත වෙන කාලයේදී මේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එන එක අපිට නවත්තන්න බෑ ඒකත් එනවා. එතන ඇවිල්ලා අපිට දන්නවා සාමාන්‍ය ඕනම කෙනෙකුට තේරෙනවා මේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක ක්‍රියාකාරීත්වය නිසා ඒකේ යම් පෝෂණ සංගතක විනාශ වීම සිදු වෙනවා. හැබැයි බයිවිටාවලෙ වෙන දෙයක් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා තමයි බයිවිටා පෞද්ගලික සමාගම මායරී ජයල කියන ලිපිනයටත් ඔබට ලියන්න අවස්ථාව තියෙනවා. දැන් කියන සමුත්‍ර. ඔව් මම ඇත්තටම මේ ඩොක්ටර් කෙනෙක් ප්‍රශ්නයක් අහන්න ගියේ මොකද මම ඩොක්ටර්ව හම්බෙන්නේ උඟ කාලයකට පස්සේ නේද ඩොක්ටර්? ඒක ප්‍රෝග්‍රෑම් එක දාලා නැහැ. හරි මෙහෙමයි ඩොක්ටර් දැන් මේ අර මගේ ඉන්ස්ටා account එකේ ගොඩාක් කලාවට මේ ගොඩාක් කට්ටිය ප්‍රශ්න අහනවා. ඔයාලට කතා කරන්නේ නේද ගොඩක්? කියනවා ඒ අතරේ ගොඩාක් කලාවට මේ බයෝවීටා සම්බන්ධ ගැටලුත් ගොඩාක් අය ඉදිරිපත් කරනවා. මගේ යාළුවෙක් ඇත්තටම එයා කිව්වා දැන් එයා නිතරම දකිනවා අපි බයෝවීටා ගැන කතා කරනවා අපේ නිෂ්පාදනයත් එක්ක. මේ එතකොට මේ එයා අහනවා මේ දැන් එයා ඉන්නේ ඕමාන් වල. ඕමාන් වලට කොහොමද බයෝවීටා ගින්න ගන්නෙ නැත්නම් ඕමාන් වලින් ගන්න තියෙනවද නැද්ද කියලා. මම ඒක කිව්වා මම කිව්වා අපි ලංකාවට එන කෙනෙක්ට ගෙන්න ගන්න කියලා නේද. නෑ ඔය ඇත්තට මේ සමුද්‍ර වැය කියලා තියෙන දේ ඇත්ත. ඕමන් වල ගන්න නෑ බයිවිට. මොකද දන්න හේතුව මේක ඇත්තට මේ ශ්‍රී ලංකාව තුළට දකුණු ආසියා රටවලටම නිෂ්පාදනික සුවිශේෂී නිෂ්පාදනය. දකුණු ආසියාද කියන්නේ ශ්‍රී ලංකාවට විතරක් මේක නිෂ්පාදනය කරපු එක. මොකද ශ්‍රී ලංකාවේ තියෙන දේශගුණයට ශ්‍රී ලංකාවේ තියෙන ඖෂධහා නියාමක අධිකාරියේ තියෙන රෙගුලේෂන් වලට නීතිමාලාවට යටත්ව නිෂ්පාදනය කරපු ඒ කියන්නේ බටහිර වෛද්‍යවරු අනුමත කරපු නිෂ්පාදනය තමයි මේ බයිවිටා කියලා කියන්නේ. ඉතින් ඒකයි මේ බයිවිටා වල තියෙන විශේෂත්වය. මොකද මේක ඇත්තට දැන් හුඟක් වෙනත් නිෂ්පාදන තියෙනවා. එකම නිෂ්පාදනය වෙනත් රටවල එක එක නම් වලින් යනවා. හරි. දැන් උදාහරණ කියන අපි දන්නා ඉතින් නම් කියන්නේ වෙන සමාන නිෂ්පාදන. ඉතින් එතකොට ඒ නිෂ්පාදනය එක තැනක හදනවා. ලෝකේ වෙනත් රටවල විවිධ නම් වලින් යනවා. හැබැයි යන්නේ එකම දේ තමයි යන්නේ. ඉතින් එවැනි කෙනෙකුට ඒ නිෂ්පාදනයම වෙනත් නමකින් වෙන රටකින් ගන්න පුළුවන්. හැබැයි ඒක විශේෂත්වය. මොකද ඒකේ තියෙන වෙනස තමයි මොකද දැන් ඒකේ තියෙන එක එක රටවල වලට දැන් අපි කියමු මොකද දැන් අපි කියමුක නවසීලන්තයේට අවශ්‍ය හදන නිෂ්පාදනය ශ්‍රී ලංකා තුලට ගෙනාම හරියනවද? මොකද ඒකේ කන කට්ටියගේ කන ආහාර රටාව වෙනස්. නේ ඒ රටේ තියෙන දේශගුණය වෙනස්. ඉතින් ඒකට හරියන විදිහට තමයි මේ නිෂ්පාදනය කරලා තින්නේ. හැබැයි ලංකාව තුල නිෂ්පාදනය ලංකාවට හදන දේ තමයි බයිවිටා. ලංකාවේ තියෙන දේශගුණයට ලංකාවේ තියෙන ආහාර රටාවට සුවිශේෂී විදිහට තමයි නිෂ්පාදනය. උදාහරණයක් ඇරෙයි තමයි මැංගනීස් සිලිකන් සෝඩින් වගේ දේවල් අංශු මාත්‍රක දඩංගු වෙලා නැහැ. මොකද බයිවිටා වල. ඊළඟට බයෝටින් වගේ අදි මාත්‍රන් අන්තර්ගත වෙලා නැහැ. ඔනවාගේ කාලේ ගන්න මම කියන්නේ මගේ යාළුවර දැන් මම මොකද කියන්නේ කියන්නේ යාට කියන්නේ ලංකාවේ ඉන්න කාට හරි කියන්නේ කියලා කියන්නේ බයිවිටා මේක එක පැක් කියන්නේ නෙවෙයි පැක් කීයක් කියන්නේ යන ගානට අපි එහෙම හින්දලා යවන්න වෙන්නේ මේක කියන්නේ නැහැ ඉතින් පැක් එකක් හදලා ඉවරලා බයිවිටා මම බයිවිටා පැකට් 12ක් විතර සෙට් කරලා ඉවරලා බයිවිටා ගෝල්ඩ් එකෙන් වගේ නිෂ්පාදනයෙන් මේ ප්‍රතිඵල ඉතාමත් ඉහලින් ලබා ගන්න පුළුවන් කියලා කියන කොහොමද එහෙම කියන්නේ මම ඔයාලට රැකලා දැනටත් උත්තර දීලා ඉවරයි. වටින් පිටින්. ඉතින් අතර කියන්නේ මේ ඉක්මනට ලබා ගන්න පුළුවන් කියන්නේ අර මං කිව්වේ සොෆ්ට් ජෙලටින් තාක්ෂණය මේ අදිමාත්‍රාවන් අන්තර්ගත නොවීම විශේෂයෙන් ඒ කියන්නේ මොකද විශේෂයෙන් මේ කියන්නේ ඊවෙනි ප්‍රිම්රෝස් වයිල් වගේ දේවල් අන්තර්ගත වීම
විශේෂයෙන් මැංගනීස් සිලිකන් සෝඩියම් ගැන මම නැවතත් සඳහන් කරන්න විශේෂයෙන් සෝඩියම් වගේ දේවල් අංශු මාත්‍රයකට අඩංගු වෙලා නැහැ. මැංගනීස් වගේ දේවල් අන්තර්ගත නොවීම. ඉතින් ඒ නිසා තමයි මේක අනිත් නිෂ්පාදනවලට වඩා ගොඩක් ඉහළින් හරි එහෙනම් ඉතින් බයවේටා නිෂ්පාදනයෙන් පිළිබඳව බොහොම හොඳින් දැනුවත් කරා වගේම විශේෂයෙන්ම අප ස්තුතිවන්ත වෙනවා අපේ වෛද්‍යතුමාට වෛද්‍ය දිනේෂ් විජේතුංග මහත්මත් සමග නිරූපණ ශිල්පිනියක් ලෙස ඒ කටයුතු කරන සමතර රණතුංග දෙන්නටම ස්තුති. සුබ දවසක්. එහෙනම් පෝෂි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරු අපි ඉක්මනට එනවා. ඒ නිසා දෙකිටම ඉන්න. ගෙන ආවේ බයෝවිටා රන්මන් පැහැති සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරය.